सी न्यूज यूट्यूब ना लिखावा सी न्यूज अपिव दन्म सब्सक्राइब करना අපිදන්නවා වර්තමාන රජය රටේ ජනතාවත් ජාත්‍යන්තර සංවිධානයත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ප්‍රතිත්‍රස්තපනත නැවත නැවත ක්‍රියාත්මක කරනවායි කියලා ජනතාව අතර කියමින් ඉන්නවා මේ වෙනකොට අපි දන්නවා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IFJ එක ඒ වගේම Human Rights Watch එක ඒ වගේම ලෝකයේ පිළිගත් මානව හිමිකම් සංවිධාන සියල්ලම ප්‍රතිත්‍රස්තපනතර ජනතාවගේ මූලික නිදහස නැති වෙනවා කියලා කියලා තියෙද්දි වර්තමාන රජය මේ ක්‍රියාත්මක වෙන දැඩි ලෙස මෙනෙහි කරනවා. දැන් අපි දැක්ක පෞද්ගලික දවස්වල විශේෂයෙන්ම ප්‍රතිත්‍රස්තපනත ගේනකොට විශේෂයෙන්ම රටේ ජනතාවගේ විශේෂ විරෝධයක් ආවා. අපි දැක්ක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1979 ඉඳන් මේ රටේ පාවිච්චි කරාම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අරා පෞද්ගලික අරගලයේදී වසන්ත මුදලිගේ සහෝදරයව හිරකිරීම තුළ තමයි මේකේ තියෙන භයානකම ආවේ. ඊට පස්සේ මුල ඉඳන්ම තිබ්බා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතුයි කියන කාරණාව. එතකොට දැන් මේක ඉවත් කළ යුතුයි කියන කාරණාව ඊට වඩා උඩින් තිබ්බා. එහෙම තියෙද්දී වර්තමාන රජ ප්‍රතිසස්ස පනතක් ගෙනල්ලා මේ පනත ක්‍රියාත්මක කරන්න යනවා. දැන් මේකෙන් ප්‍රධානම තර්ජනය එල්ල වෙන්නේ කාටද? මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයට. මොකද මේ පනතහරා වෘත්ති සමිති ව්‍යාපාරේ ක්‍රියාකාරකම් තමයි ත්‍රස්තවාදී නැට අඳුනන්නේ. रटे पुदे पुद प्रवाहनयट रटे पासुकांगट रटे अंकसी क्रियावंट बाधा किरी मित्र प्रधान प्रश्न इवगे राष्ट्रवादे किमक्त गेरा निर्वचने गिरीमेंट इतना संपूर्ण कालय राष्ट्रवादी वेलक्यमे पड़ता दिवन जनता वृद्ध पावित कला हिग्दा समस्या असूहत्री देख सिंगल जनता वृद्ध पावित कला इतने मुस्लिम ऐड वृद्ध पावित कला सिंगल तरुण ऐड वृद्ध पावित कला දැන් ආයි මේක ගේනවා දැන් ප්‍රතිදස්සපනතරා සමස්ත ජනතාවට ඉරිව. ලෝකෙ පුරා විරෝධය පළවෙද්දී ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ දැන් මේක ක්‍රියාත්මක කරන්න යනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? කිසිදු පාර්ලිමේන්තු මල ප්‍රසාදයක් නැති පාර්ලිමේන්තුවේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් මේ. දැන් මේ පනත ගැන රනිල් වික්‍රමසිංහත් එක්ක කතරගත කතා කරන්නේ කවුද? රංගේ බණ්ඩාර නායක. රංගේ බණ්ඩාර රංගේ බණ්ඩාර චන්දෙන් දිනුවද නැහැ වජිර අපේවර්ධන චන්දෙන් දිනුවද නැහැ ඉතින් ජනමතයක් නැති අය කොහොමද මේක කරන්නේ ජනමතයක් නැති අය ජනතාවට විරෝධී මත ගේන්නේ කුමන බදලමින්ද ඒ නිසා අපි කියනවා වහම් එක නවත්තන්න මෙරටේ ජනතාව සක්‍රීයයි මෙරටේ ජනතාව මේකට විරුද්ධයි ජනතාව විරෝධීයක් Taman ගේන්නේ කොහොමද රටේ ජනතාවට කන්න නැහැ තුන් වේල කන්න විදියක් නැහැ රස්සාවට කියන ලැබෙන පඩිය ප්‍රමාණවත් නැහැ. ගමනක් බිමනක් යන්න ප්‍රමාණව යන්න විදියක් නැහැ. පෞගේ දවසේ අවුරුදු සමරපු ආකාරය අපි දැක්කා. පාසල් ළමයින්ට පොතක් කරන් දෙන්න විදියක් නැහැ දෙමව්පියන්ට. ළමයින්ට ආශ්‍රදයක් කරන් දෙන්න විදියක් නැහැ. එහෙම තත්ත්වයකදී IMF එකෙන් ලොකු ලෝන් එකක් ගත්තා වගේ රඟපාමින් රනිල් වික්‍රමසිංහ දැන් ලෑස්තින ජනතාව මර්ධනය කරන අපි රනිල්ට කියනවා ගෝඨාභය රාජපක්ෂර ජනතාව දින පාඩම තේරුම් ගන්න කියන කාරණාව. මොකද ජනතාවට තද කරන්න ජනතාව අනිවාර්ය නැගිටිනවා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛ වෘත්තීය සමිතියක් ඇට අපි පැහැදිලියම කියනවා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය රටේ වෘත්තීය සමිති අයිතිවාසිකම් රටේ වෘත්තීය සමිතියල වරප්‍රසාද වෘත්තීය සමිතියල ක්‍රියාකාරීත්වය මඩින්න රනිල් වික්‍රමසිංහ හිතනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණාව අපි කියනවා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මේ තාක් දුරට අයිතිවාසිකම් වරප්‍රසාද සියල්ල ලැබිලා තියෙන අරගලයක කිසි දෙයක් වන්දේසික දිලා අපි අරගෙන නැහැ. ගෙනිස අපි පහදුවේ මාණ්ඩුට කියනවා ලෑස්ති වෙන්න කියලා গিදර යන්න. මොකද Tamanට නැති බලයක් ආරෝපණය කරන බලයක් තියෙනවයි කියලා පෙන්නගෙන බලෙන් ඉසෝදුම්මාගෙන මේවායි කතා කරන එක කිසිම තේරුමක් නැහැ. ජනතාවට සාහන දෙන්න බැරි රජය මර්ධනය කියනවා මර්ධනේ පරාජය කරන්න අපි කළ හැකි සියලු දේ කියනවා මෙවන විටත් පක්ෂ වෘත්තීය සමිති බෞජන සංවිධාන සියල්ල එක්සත් වෙමින් එනවා මේ ප්‍රතිසස්තපනත පරාජය කිරීම වෙනුවෙන්. ඒ නිසා අපි ඉදිරි ක්‍රියාමාර්ගය සියල්ලම ඒකාබද්ධ වූ දවැන්තම ක්‍රියාමාර්ගය කියලා අපි පැහැදිලිවම කියනවා. අපි පැහැදිලිව රනිල් රාජපක්ෂගේ මේ ත්‍රස්තවී ප්‍රතිසස්තපනත පරාජය කරනවා කියන කාරණාව අපි ගේනවා. මේ ජනමතයක් නැති අය ජනතා විරෝධී පනතක් මේ ගේන්නේ. ඒක අපි පරාජය කරනවා කියලා කියන්න පැහැදිලිවම ලෑස්තියි. ගෝල් ෆේස් අරගලය හරහා
බලයට බත්ච්ච රනිල් වික්‍රමසිංහ ලැජ්ජ නැතුව ඉරිකිතයක් නැතුව ගෝල් ෆේස් අරගලය ආරක්ෂා කරනවා කියලා රනිල් වික්‍රමසිංහ අද ගෝල් ෆේස් එක අරගලෙන් ඉවත් කරනවායි කියලා කියනවනම් ඒක රනිල්ගේ අවසානය කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ රටේ ජනතාව ගෝල් ෆේස් භූමිය කේන්ද්‍ර කරගෙන රට පුරා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක්කට තමයි මයින්ද රාජපක්ෂලාගේ හොරකම් මයින්ද රාජපක්ෂලා මේ රටේ රට බංකොලොත් කරපු එක මයින්ද රාජපක්ෂලා ඉරිකිතයක් නැතුව අපි ණය ගෙවන්නේ නැහැ කියප එක මයින්ද රාජපක්ෂලා ඉරිකිතයක් නැතුව අපි මැදි ආදායම් රටක ඉඳන් පහළ ආදායම් රටට යනවායි කියලා කියප එකේදී ජනතාව පෙළ ගැවුණ එකේ කේන්ද්‍රීය ස්ථානයේ තමයි ගෝල් ෆේස් භූමිය. ඒ ගෝල් ෆේස් භූමිය කොයිතරම් ශක්තිමත්ද කිව්වොත් රටේ ජනතාව ගෝල් ෆේස් එකට එකතු වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ රටින් පැන්නුවේ. ඒ අවස්ථාවේ ගෝඨා ගෝල් ෆේස් අරගල විනේ පෙරීටිය කවුද? රනිල් වික්‍රමසිංහලා. රනිල් වික්‍රමසිංහ කිව්වේ මොකක්ද? කොළඹ නගර සභාවත් එක්ක එක්කව වෙලා ගෝල් ෆේස් අරගලේ ආරක්ෂා කරන්න ගෝල් ෆේස් එක ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් හදනවා කොහොමද අරගලේදී. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ අනිත් පැත්ත අරවන්න නම් මේ ලෑස්ති වෙන්නේ ජන බලයක් නැති රනිල් වික්‍රමසිංහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විශේෂයෙන්ම හොර රැළ ආරක්ෂා කරන්න විශේෂ මහින්ද රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කරන්න තමයි මේ තීන්දුව ගන්නේ. ඔවුන්ට මොකද්ද තියෙන බලය මේ ගෝල් ෆේස් එක අපි ආරක්ෂා ගෝල් ෆේස් එක දේශපාලන දෙන්නේ නැහැ කියන කවුද රනිල් වික්‍රමසිංහට ජනවරමක් දීලා තියෙන්නේ? අපි අහන්නේ ඒකයි. මේ පොහොට්ටුවේ 134ක ඡන්දෙන් ජනාධිපති වෙලා ඔහුට පුළුවන් මේ රටේ සමස්ත තීන්දුව ගන්න. ඔහුට පුළුවන් ඔහුට බැරි වෙලා තිනවා මේ රටේ ජනතාව ළමයින්ටවත් කණ්ඩ දෙන්න. ඔහුට බැරි වෙලා තිනවා ළමයින්ට පොත් ටික වෙලාවට දෙන්න. ඔහුට බැරි වෙලා තිනවා මේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඔහුට බැරි වෙලා තිනවා රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න. බේඩ් ටික දෙන්න. හැබැයි මේ ආරයන කැරලි මර්ධනය කරන්න දැන් මේ ඔක්කොම කරන්නේ. ඒතර මේකේ පේන්නේ අනිත් පැත්තට ගෝල් ෆේස් එකට කොච්චර බයද කියන කාරණාව. ඉතින් මේ ගෝල් ෆේස් පිටි අපි දන්නවා මේ රටේ රටේ ඉතිහාසයේ ප්‍රධාන මර්මස්ථානයක් අපි දන්නවා. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ තුල සිදුවෙච්ච සියලු අරගල ගණනාවක්ම සිදුවුනේ ගෝල් ෆේස් පිටියේ. අපි දක්වමු 1956 වෙන්න පුළුවන්, 52 අර්ථාලය වෙන්න පුළුවන්. මේ සියලු ක්‍රියාකාරීත්වයේ ගෝල් ෆේස් පිටිය කියන්නේ මේ රටේ වැඩ කරන පන්තියේ තමන්ගේ විරෝධතාවය පළකරන නිදහසේ තමන්ට අදහස් ප්‍රකාශ කරන්න තිබ්බ භූමියක්. මේ නිදහස නැති කිරීම තමයි මේ මේකේ තියෙන මේක හුදු ගෝල් ෆේස් පිටිය දානම් කිරීමක් මේ රටේ ජනතාවගේ නිදහස අයිම කිරීමේ සූදානමක් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. අපි දැක පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ගෝල් ෆේස් අරගලයේ උද්ඝෝෂණ ස්ථානයක් ගෝල් ෆේස් එක හැමතැනම උද්ඝෝෂණය කරන්න බෑ. අන්න උද්ඝෝෂණ ස්ථානයට ඇදලා කරන්න කියලා තමයි කිව්වේ. දැන් ඒ වගේ දැන් හැම පාලකයාම උත්සාහ කරනවා මේවා සීමාකම් දාන්න. කවදාව සීමාකම් දාලා මේක නවත්ත ගන්න බැරි වුණා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂලා එළියට යන්න වුණා. මේකෙන් ලෑස්ති වෙන්නේ එක පැත්තකින් ප්‍රතිසස්ස පනත ගේන, අනෙක් පැත්තෙන් ගෝල් ෆේස් එක වහනවා. ඉතින් මේ වගේ භූමි වැව්වට පස්සේ ඊට පාරට එනවා. පාරට ආවම කියන පාරවල් අවීරේනවා කියලා උසාවි නියෝග ගන්නවා. දැන් ගෝල් ෆේස් එකෙත් කරන්න බෑ, විහාර මාධ්‍යවී උද්‍යානය කරන්න බෑ, වෙඩ දනක උද්ඝෝෂණ කරන්න බෑ, පාරේ උද්ඝෝෂණත් කරන්න බෑ. පාරේ කරාම ජනතාවට මාර්ග වලට අවීරයි. මේවා කියලා ගිහිල්ලා එතකොට ගිහිල්ලා මේ උසාවි නියෝග ගන්නවා. එතකොට දැන් මොකද කොහෙද උද්ඝෝෂණ කරන්නේ? උද්ඝෝෂණ කිසි දෙයක් නැහැ. අකකුල් අත පහ වකුඩු කරගෙන මුන්ට වැඳගෙන ඉන්න තියෙන කියන්නේ. ජනතාවට කණ්ඩ දෙරි බැරි ආන්ට වැඳගෙන ඉන්න කියලාද කියන්නේ. ඉතින් මේ රටේ ජනතාව මර්ධනය කරන්න නැගිටින ජනතාවක්. අපි පැහැදිලිව රනිල් රාජපක්ෂ ආන්ට කියනවා මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂව රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ. පිට රටින් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ බෑන්නේ නැහැ. රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ඕවැනි තීරණ ඕවැනි පනත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පරාජය කරනවා. උඹලට ඕන ආකාරයෙන් පොලිසි තියාගෙන අමුදාව තියාගෙන හැමදාම මර්ධනය කරන්න බෑ කියන එකත් අපි පැහැදිලිව කියන්න කැමතියි. දැන් හැබැයි මේ වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවහම ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුම හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? දැන් පැහැදිලිවම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළුවේ කල්ලිය තමයි මේ වර්තමාන ජනාධිපති පිටිපස්සේ ඉන්නේ. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා කිසි ජනමතයක් නැතුව අර තමන්ම තමන් නම් කරගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙල්ල කුජිත වෙලා පරාදී වුණා රනිල් වික්‍රමසිංහ. ඒතර එක්සත් ජාතික පක්ෂයේ සභා නායකයා හැටියට තමන්ම තමන්පත් කරගෙන පාර්ලිමේන්තුව ආවට පස්සේ
බලයක් නැති රනිල්ව අරගෙන කූට ලෙස තමයි මේ මෙයාව ජනාධිපති කරන් ඉන්නේ. මෙයා ජනාධිපති රඟපාන වේදිකාවේ යට ඉන්නේ උඩ උස්සන් ඉන්නේ කවුද? අර 134 දෙනා වෝට්ටුවේ. ඒ කට්ටිය. ඉතින් ඒ කට්ටිය තමයි යට ඉන්නේ. අපි දන්නවා ඒක. මේගොල්ලෝ බලනවා IMF එක ලෝකෙට හොඳ මූණක් මේ මේවා එක සෙල්ලමක්වත් අරියන්නේ නැහැ. IMF එකෙන් දීලා තියෙන ලෝන් එකක්. මේක ගෙවන්න වෙනවා. අපි දැක්කා දැන් පකිස්තානයෙන් දුන්න ලෝන් එක කල් දැම්මට පොලියත් එක ගෙවන්න වෙනවා. ඒ වගේ ණය කල් දාන්න පුළුවන්. ණය කල් දාගෙන ඉන්න පුළුවන්. ආයේ ගෙවන්න වෙන ජනතාවට. ඒක නිසා මේ එකක් මේවා හැස් බැඳුම්. ඒක නිසා මේ මේවා පිටිපස්සේ ඉන්න ගෝඨාභය, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ වගේ කල්ලියම තමයි. මේ කල්ලියේ ප්‍රකාශකයා තමයි රනිල් වික්‍රමසිංහ. ඒක නිසා අරයා හොඳයි මෙයා හොඳයි නෙමෙයි මේ එකම කල්ලිය නැවත එන්න කරන කුමන්ත්‍රණ තමයි මේ තියෙන්නේ. ඒක නිසා ඒ වට මේ රටේ වැඩ කරන පන්තියට අපි ඉඩ තියන්නේ නැහැ කියන කාරණා අපි අවධාරණය කරන්න කැමතියි. දැන් මේ උසස් පෙළ උත්තර පත්‍රය බලන කී කොහොමද දැන් ඔබතුමාල ඉදිරි කටයුතු දැන් සූදානම් වෙනවද ඒකට සහභාගී වෙනවද? දැන් උසස් පෙළ විභාගය ගිය අවුරුද්දේ තියන්න ඕන විභාගයක්. ඒක මේ අවුරුද්දේ ආවේයි ආණ්ඩුවේ වරදි. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පෞගිය කාලේ ඉන්ධන ඉන්ධන අර්බුදය දේශපාලන අර්බුදය පාසල් වහලා විභාග ගෙනාව මේ අවුරුද්දට. දැන් මේ අවුරුදු විභාග ගෙනාට පස්සේ ඔක්තෝබර් පෙබරවාරි 17 විභාගය වුණාම පෙබරවාරි 22 වෙනිදා පටන් ගන්න ලැහැස්ති කරා උත්තරපත්‍ර අගීම් ක්‍රියාවලිය. එතනදී අපි දැක්ක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇට උත්තරපත්‍ර අගීම් එන්නේ නැහැ කියලා කිව්වා. ගුරුවරු දීමනා ප්‍රමාණවත් නොමැති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොමැති වුණත් ඔවුන් ආයුධම් කරේ නැහැ. ඒතර දානම දා අවශ්‍ය දැන 12000යි ආයුධම් කරලා තිබ්බේ. එතකොට දැන් පෙබරවාරි 22ම දන ගන්න ඕනේ ආණ්ඩුව මෙතන අර්බුදයක් තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්න ප්‍රමාද වෙනවා කියලා. දැන් මාස දෙකක් ප්‍රමාද වෙලා තියෙනවා. ආණ්ඩුව මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. අද අපි දැක්ක සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කරලා රටේ ජනතාවට කියනවා උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගීම් නොකරන්න හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙනවලු කුමන්ත්‍රණයක් මේ තුල ක්‍රියාත්මක වෙනවයි කියලා. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ මේ රටේ තරුණයෝ තරුණ ළමයින්ම කැරල්ලකට ඇදලා දාන්න කර කුමන්ත්‍රණයක් කියලා ආරක්ෂක අංශ වාර්තා කරාලු. මරු කතා. පාස්කු ප්‍රහාරය ගැන හොයාගන්න බැරි වෙච්ච ආරක්ෂක අංශ මාර්ගයක් හොයාගෙන තියෙන්නේ. මේ උසස් පෙළ උත්තරපත්‍ර ඇගීම් ක්‍රියාවලිය වෙන්නේ නැත්තේ ඒකයි කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පැහැදිලිවම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ තියෙන සාකච්ඡා කරලා ප්‍රශ්නේ සුදුමක් හොයාගන්න එකයි කරන්නේ. මොකද්ද මේකට ප්‍රවිසඳුම කියලා. ඒ විසඳුම හොයන්න නැතුව වෙනේවා කියලා හරියන්නේ නැහැ. යන්නේ කොයිද මල්ලේකෝල් කියලා. ඊළඟට අපි දැක්ක ගුරුවරු සම්බන්ධයෙන් ගුරුවරු දැන් 12000ක් ආයතන කරලා තියෙනවා. අනිත් අයට ප්‍රමාණවත් මුදලක් දෙනවා නම් ඒක ඒගොල්ලොත් ආයතන කළයි. අපි දැක්ක විශ්වවිද්‍යාල ප්‍රේමජයන්ත අපිත් එක සාකච්ඡා කිරීමේදීත් කිව්වේ මොකද්ද? 3000ක දීමනාවක් ගෙවන්න පුළුවන් කියලා. දැන්ටත් ඒගොල්ලෝ කිලෝමීටර් 880ට වැඩනම් 2900ක් ගෙවන්න ලෑස්ති. එනං 3000ක දීමනාවක් ගෙවලා ඒ අනිත් ගුරුවරුත් අරගෙන මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැ. දරුව වෙනුවෙන් මේක කරන්න දරුව ගැන කැක්කුමක් තිබ්බනම් උසස් පෙළ විභාග වෙලාවේ කරන්ට් එක දෙනවා ළමයින්ට. ළමයි දිගින් දිගට මෙල කපන්න තු විදුලිය දෙන්න කියලා. විදුලිය දුන්නේ නැහැ. විදුලිය සමස්තර විදුලිය දුන්නේ පෙබරවාරි 17. ඒ දුන්නේ විභාගය වෙරෙන්න දවසේ. ළමයි ගැන කැක්කුමක් එහෙම තිබුණාද? විභාගය ගැන කැක්කුමක් තිබ්බද වෙන්නේ? නිකන් බොරු කතා කියන්න ඕනේ නැහැ. දැන් එනවා කුමන්ත්‍රණ මේ මොකද්ද රාජිරෝධී කුමන්ත්‍රණ නැතිනවලු මේ ඇගේම් වලට. එහෙම එකක් මෙතන නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේදී සාකච්ඡා කරලා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කඩිනමින් එක ආරම්භ කිරීමයි කරන්න ඕනේ. එහෙම නැතුව මේ එක එක්කිනාට චෝදනා කරමින් කුමන්ත්‍රණ න්‍යායන් පටලගෙන මේ තවත් එක කල්යාම තුල වෙන්නේ දරුවන්ට අසාධාරණයක් කියන එකයි පැහැදිලිව කියන්න කැමතියි. See News YouTube nalikawa. See News apiva danma subscribe karanna.